විපක්ෂයේ නායක අනුර දිසානායක සහෝදරයාගේ නවසරයි ඒ වගේම බස්නාහිර පළාත් සභාවේ සහෝදර මන්ත්‍රී සුනිල් වටකල සහෝදරයා මාර්ගම ආසනයේ ආසන බල මණ්ඩලයේ සභාපති ඒ වගේම ආසනයේ සංවිධායක දේවානන්ද සුරවීර සහෝදරයා ඇතුළු සියලුම බල මණ්ඩලය නියෝජනය කරන සහෝදර සහෝදරියනි එවැගේම අපගේ ආරාධනාවෙන් මේ අවස්ථාවට සම්බන්ධ වෙන සියලුම ආරාධිත මහත්ම මහත්මීනි සමාජික ඔබ සියලු දෙනා ඇතුළු සියලුම දෙනාගේම අවසරයි අපි දන්නවා මේ අවුරුදු 70ක කාලයක් අවසානයේ අපේ රටේ හොඳාකාරවම උප්පු වෙලා තියෙන කාරණේ තමයි අද අපේ රටට වෙනසක් අවශ්‍යයි කියලා. මේ වෙනස අපේ රටේ බොහෝ දෙනා බලාපොරොත්තු වෙනවා. මේ වෙනස බලාපොරොත්තු වෙන පිරිස මේ මහරගම ආසනේ අපේ බලබණ්ඩල සමාජිකයින් විතරක් නෙමෙයි. ඒ බොහෝ දෙනා මේ වෙනස බලාපොරොත්තු වෙනවා. නමුත් අද මෙතන ඉන්නේ වෙනස බලාපොරොත්තු වෙන විතරක් නෙමෙයි. ඒ වෙනස වෙනුවෙන් ක්‍රියාකාරී වෙන ඒ වෙනස වෙනුවෙන් කැප වෙන ඒ වෙනස වෙනුවෙන් කැප කිරීමෙන් කටයුතු කරන සමාජිකත්වයේ තමයි ඔබ අපි ආසන බල මණ්ඩල සමාජිකේ ඒ නිසා වෙනස බොහෝ දෙනෙක්ට බලාපොරොත්තු වෙලා නිකන් ඉන්න පුළුවන් නමුත් ඒ වෙනුවෙන් කැපවීම අද අපේ රටේ අත්‍යවශ්‍ය දෙයක් වෙලා තියෙනවා ඒ සඳහා වචනයෙන් හෝ සහයෝගය දක්වන සීලුම ප්‍රගතිශීලී ජනතාව අද එකට එක මිටකට එකතු කර ගැනීම අවශ්‍යතාවයෙන් අද අපේ රට තියෙන්නේ අපි විශ්වාස කරන්නේ ඔබට මේ ඉදිරියේන මේ දේශපාලන වාතාවරණයත් එක්ක ඒ වෙනුවෙන් වඩාත් හොඳින් කැපවිය යුතුව තියෙනවා අර සුරවීර සහෝදරයා කිව්වා වගේ අර බ්ලෝටල් බේස් කියලා තියෙන ආකාරයට මේ පාලකෝ කවදාකවත් වෙනස් කරන්න බෑ ඒ පාලකෝ එහෙම තමයි ඒ පාලකෝ හොරගම් කරනවා ඒ පාලකෝ වංචා කරනවා ඒ පාලකෝ මහ ජනතාවට අයිති දේ සූර ගන්නවා ඌරාගෙන කනවා ඒකට ලැජ්ජාවක් නෑ ඒකට හිරිකිතයක් නෑ එනිසා පාලකෝ වෙනස් කරන්න බෑ ඒ පාලකෝ වෙනස් කරන්න බැරි බව අවුරුදු 70ක් තිස්සේ අපි අත්විඳලා තියෙනවා ඒ අත්දැකීම ලබලා තියෙනවා එනිසා හොඳින් පැහැදිලි වෙනවා දැන් බලන්න දැන් ඉදිරියේදී මොන මැතිවරණේ ආවත් ඒ ඉදිරි මැතිවරණේදී අපි අපේ රටේ ජනතාව ඉස්සරහට පත් කරගන්න බලාගින්න පාලකයෝ මේගොල්ලෝ අලුත්ද මේගොල්ලන්ගෙන් අලුත් දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද ඒගොල්ලන්ගෙන් වෙනස් දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද බෑ දැන් බලන්න අද කවුද මේ රට පාලනය කරන්නේ අද මේ රටේ ආණ්ඩුවක් තියෙනවා ඒ ආණ්ඩුවේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ ආණ්ඩුවක් මේ රටේ පාලනය කරන්න තියෙන අමාත්‍යංශ ටික සියලුම අමාත්‍යංශ දැන් නියෝජනය කරන්නේ එක්සත් ජාතික පක්ෂය ඔක්තෝබර් 26 වෙනිදා ඉස්සල්ලා තිබ්බේ දෙමුහුන් එක්සත් ජාතික පක්ෂයට ශ්‍රී ලංකාවේ දහස් පක්ෂ සම්බන්ධයි දැන් ඔක්තෝබර් 26 න් පස්සේ ඊට පස්සේ ඇතිවෙච්ච තත්ත්වයක් එක්ක දැන් එක්සත් ජාතික පක්ෂය තමයි රට පාලනය කරන්නේ ආණ්ඩුවක් කියලා කියන්නේ. එතකොට රටේ ජනාධිපති කවුද? රටේ ජනතාවේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා තමයි රටේ ජනාධිපති. ඒ කවුද? ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති. එතකොට රට පාලනය කරනවා රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය රට පාලනය කරනවා ඒ වගේම ජනාධිපති නායකත්වය දෙන ඒ කැබිනට් මණ්ඩලයේ නායකත්වය දෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් එතකොට මේ පළාත් පාලන ආයතන ටික කවුද පාලනය කරන්නේ දැන් පෞගිය පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ ඒ කොම පොහොට්ටුවේ අර බන්දුලගුණ වදන මහත්තයා කියව පොල්ලිලි කට්ටිය.
තමයි ඒ ටික පාලනය කරන්නේ. දැන් ඔය පාලන තන්ත්‍ර තුනේම පාර්ලිමේන්තුවේ ඊට පස්සේ පළාත් සභාවේ ජනාධිපති පාර්ලිමේන්තුව පළාත් සභාව ඊට පස්සේ පළාත් පාලන ආයතන. දැන් පළාත් සභාව ගත්තොත් දැන් බස්නාහිර පළාත් සභාව අප්‍රේල් 21 වෙනිදා මධ්‍යම රාත්‍රී 12න් පස්සේ විසිරෙනවා. දැන් එතකන් 2015 ජනවාරි 8 වෙනිදාන් පස්සේ මේ පළාත් සභාව කවුද පාලනය කරන්නේ? ඒතර මෛත්‍රී බල ශිෂ්‍යන මහත්කගේ කට්ටිය සියලුම පළාත් සභාවල මහැමති හැටියට පත්කරේ ජනාධිපතිතුමා ඊට පස්සේ ඒ වෙලාවේ ජනාධිපතිතුමාට ඇවිල්ලා කේලම් කියපු හොඳම කේලංකාරයෝ ටික තමයි සියලු පළාත් සභාවල මහැමතිතුරු හැටියට පත් කළේ. දොර පළාත් සභාව පාලනය කරන්නේ ඒ හරහා. දැන් ඒතර කල්පනා කළ බලන්න කවුද පාලනය කරන්නේ? ඒ පාලන තන්ත්‍රයෙන් කිසිම හේක තියනවද වෙනසක්? වෙනසක් නැහැ. දැන් අද උදේ මට මගේ දුරකථනයේට කතා කළා මේ මහරගම නිසා මේක අදාළයි. මේ මාතිවිල තියෙනවා ශ්‍රී රාහුල විද්‍යාලය කියලා විද්‍යාලයක්. ඒ විද්‍යාලයේ දෙමව්පිය ටිකක් මට කතා කළා. කතා කළේ හදිසියෙ මොකුත් නෙමෙයි. දැන් ඒ පාසලේ නම වෙනස් කරන්න හදනවලු ඉසුර පාසල කියලා. දැන් ඒ කතා කළා මට කිව්වා මේකට නම දාන්න හදනවා මන්ත්‍රීතුමා ඉසුර දේවප්‍රිය අනුස්මරණ පාසල කියලා. මං කිව්වා මේ ඊයේ පෙරේද මට හම්බුණා නේ ඉසුර මැරුන් නැහනේ කියලා. දැන් සාමාන්‍ය අනුස්මරණ කියලා දාන්නේ මැරුණාට පස්සේනේ. මං කිව්වා මේ හිටියනේ ඊයේ පෙරේද මට මලගෙදර ගියෙත් නැහනේ මැරුණා නම් කියලා. නෑ නෑ ඒක තමයි ප්‍රශ්නේ. දැන් ඉස්සර මැරුණාට පස්සේ තමයි අනුස්මරණ ශාලාව. දැන් ওই ප්‍රශ්න මට අවිස්සාවෙලින් උත්තාවා. දැන් මීට මාසයකට විතර ඉස්සෙල්ලා ඒ අවිස්සාවෙලේ අර කොමියුනිස්ට් පක්ෂයේ ඉන්න මන්ත්‍රී කෙනෙක් ඒත් පළාත් සභාවේ ඒ අවිස්සාවෙලේ ඉස්කෝලේකට නම දාන්න හදනවලු මහේසල් අල්මේදා අනුස්මරණ පාසල කියලා. මං කිව්වා මහේසල් අල්මේදා ඉන්නවනේ අපි මලගෙදර ගියෙත් නැහනේ කියලා. දැන් ඔවගේ ලෙඩක් තමයි මේ තියෙන්නේ. ඒ නිසා පේනවා මේ පාලන තන්ත්‍ර කොහේ තිබ්බත් මේ පාලකගේ වෙනසක් නැහැ. ඕනේ බෝට් එකක් ගලවලා නමක් අලුත් කරන්න, නමක් හයි කරගන්න. එහෙම නැතුව හදන්න නෙමෙයි අවශ්‍ය වෙලා තියෙන්නේ. ඉතින් ඒ තමයි මේ අර බ්‍රෝටල් මිස්කින මේ පාලකෝ. මේ ඒ ජාතියේ පාලකෝ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ තව ඉස්සරහට ඉදිරියටත් මේ ජාතියේ පාලකෝ අපි පත් කරනවද කියලා. කවුද පත් කරන්නේ? ජනතාව. හරියට හරි බෙස් කියපු එක. ඒ නිසා දැන් අපි වෙනස් කරගන්න ඕනේ ජනතාව. අන්න ඒකට අපිට තියෙනවා මේ කාර්යභාරය අපේ ඉවර නෑ. ඒ කාර්යභාරය සාර්ථක වෙනකන් මේ කාර්යභාරය කරන්න ඕන. ඒසා අන්නේ වගකීමෙන් වැඳිලා තමයි අද අපි කටයුතු කරන්න කල යුතු වෙ තියෙන්නේ. ඉතින් ඒක නිසා අපි කියන්නේ ඉදිරි මැතිවරණය මොන මට්ටමකින් ආවත් අපි ඒ සඳහා සූදානම් වෙන්න ඕන. ඒක අපිට අදාළ නැහැ. මොකද ඔය කියන විදිහට ඔය අපේක්ෂක කවුරක්වත් අදාළ නැහැ. ගෝඨාභය රාජපක්ෂ ආවත් මොන රාජපක්ෂ කෙනෙක් ආවත් මෛත්‍රීපාල සිරිසේන ආවත් එන්නේ ජනාධිපති වෙන නම් දැන් මන්නම් අපි විශ්වාස කරන්නේ අපි සූදානම් වෙලා ඉන්න ඕන. අපි සූදානම් වෙලා ඉන්න ඕන. අපි විශ්වාස කරනවා අපි උත්සාහ කරනවා විධායක ජනාධිපති කමේ අවශ්‍ය කර ගැනීම තැනකට පාර්ලිමේන්තු අන්ත සහෝදරය ඇතුළු අපේ කණ්ඩායම උත්සාහ කරන්නේ ඒකයි පක්ෂ උත්සාහ කරන්නේ ඒකයි. ඒ ඒ උත්සාහය තියන්නේ ඒ විධායක ජනාධිපති කමට අපේ තියෙන බයක් නෙමෙයි ඔය තියෙන්නේ. ඇත්තටම ඒ විධායක ජනාධිපති ධුරය තමයි මේ රට අරාජිකත්වෙන් අරාජිකත්වයට දැම්මේ. අදටත් අපේ රට අරාජිකත්වයට දාලා තියෙන්නේ. කල්පනා කරලා බලන්නකෝ මේ ඊයේ පෙරේදාත් ජනාධිපතිතුමා විධායක ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා අර රූපවාහිනියේ කතා කරනවා. දැන් අපි කල්පනා කරේ දැන් කවුද මේ රටේ ජනාධිපති කියලා.
දැතුමා කියනවා අර්ජුන මහින් දැන්ම ගින්න ගන්න විදියක් නැහැ. ඒකට එතුමා දොස් කියනවා. කාටද දොස් කියන්නේ? මේ රටේ ආරක්ෂක අමාත්‍යවරයා. මේ රටේ නීතියේ ආධිපත්‍ය අයිතිය තියෙන කෙනා. මේ රටේ පොලිසිය අයිතිකාරයා. විධායක ජනාධිපති රට ස්ථාවරයි කියලා කියන්නේ. රට සමහරුව කියන විදිහට රට ස්ථාවර කරන්න පුළුවන් විධායක ජනාධිපති තමයි මේ අපිට කතා කරලා කියන්නේ මේ සම්බන්ධව දොස් කියන්නේ බනින්නේ කාටද බනින්නේ අපි කල්පනා කරන්නේ ඒ නිසා පේනවා මේ 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 ජනාධිපති ධුරේ මේ රටට වැඩක් නැහැ ඒක ඉවත් කර ගැනීම වමනාවක් රටේ පැත්තෙන් තියෙනවා ඒ සඳහා උත්සාහයක් අපි රටක් හැටියට දරනවා ඉතින් ඒක නිසා අපි අපේ මේ රටේ සේප්ුවේ යතුරු දෙන්න ඕනේ නැහැ පොරුන්ට එනිසා ඔප්පු කරලා ඉවරයි මේ පාලකෝ ඇත්තටම හොරු ඒක අර සනස සමිතියේ ඉඳන්ම පේන්නේ මේ වත් එකේ සම්පකාර ණය දෙන සමිතියේ මම මේකෙදි කියනවා ඇත්තටම කොහේ හරි සමිතියක් තියෙනවා නම් සනස සමිතියක් ඒක අවංගම කරගෙන යනවා නම් ඒ අයිට නෙමෙයි මේ කියන්නේ හැබැයි අපි දන්නවා 1977 න් පස්සේ අපේ රට ඇදලා දාපු ඒ අරාජිකත්වයේ ඇතුලේ ඒ අපේ ගම්වල තිබ්බනම් එහෙම මිනිසුන්ගේ ඒ තමන්ගේ පොදු දේපල ආරක්ෂා කරගන්න මේ උවමනාවක් ඒ උවමනාව අද රටේ නැහැ ඒ උවමනාව කොතනකවත් නැහැ ඒක තමයි මේ අපේ රටට වෙලා තියෙන්නේ අපි දන්නවා අපේ රටේ සම්පකාර ව්‍යාපාරයේ පටන් ගත්තේ රුපියලෙන් සමාජිකත්වයේ ඒ සමාජික සම්පකාර ව්‍යාපාරයේ ගොඩනැගුණේ ඇත්තටම පොදු දේපල ආරක්ෂා කරගන්න ඕන උවමනාවයි හැබැයි තමුන්නාසලා කල්පනා කරලා බලන්න අද අපේ රටේ මේ සම්පකාර ව්‍යාපාරයේ තියෙනවද දැන් මෙතනින් යනකොට තියෙනවා මහරගම විවිධ සේවා සම්පකාර සමිතිය කියලා ආමේ රුපියලේ සමාජිකත්වයෙන් ගොඩනගපු ඒ සම්පකාර සමිතියේ නම තියෙනවා මොකද්ද නම මහරගම විවිධ සේවා සම්පකාර සමිතිය හැබැයි ඔබ විශ්වාස කරනවද ඒ තිබිච්ච ඒ විවිධ සේවා සම්පකාර සමිතිය දැන් තියෙනවයි කියලා බෝට් එක තියෙනවා නමුත් ඒ විවිධ සේවා සම්පකාර සමිතිය නැහැ දැන් මහරගම විවිධ සේවා සම්පකාර සමිතිය හැටියට තියෙන්නේ මහරගම සෙට් එක උච්චරයි මහරගම සෙට් එකට තමයි අපි කියන්නේ විවිධ සේවා සම්පකාර සමිතිය කියලා හැබැයි මේ සෙට් එකනොත් ඒකෙන් තමයි පණනල තියෙන්නේ ඒ බෝට් එකට හරිය හැබැයි ඒකනොත් හොරා කරනවා ඒ සෙට් එකනොත් හොරා කරනවා ඉතින් සම්පකාර ව්‍යාපාරයක් ඉතුරු වෙයි ඒ වගේම තමයි අපි විශ්වාස කරනවා අර සමාජිකත්වයේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් හැදුණු අර සම්පකාර ණය දෙන සමිතිය ඒක අර අපි අර 77ට ඉස්සෙල්ලා තිබිච්ච සම්පකාර ව්‍යාපාරයේ වගේ ඒ මානසිකත්වයෙන් තමයි අපි මේ සම්පකාර ණය දෙන සමිතිය සලකන්නේ. ඇයි සමාජිකත්වයේ අධ්‍යක්ෂ මණ්ඩලයක් ඉන්නේ? හැබැයි දැන් මොකද වෙන්නේ? දැන් අර අපේ රටේ තිබිච්ච අර සම්පකාර ව්‍යාපාරයකට තියෙනා වූ ඒ සාර ධර්ම ඒ සමාජිකත්වයේ අධ්‍යක්ෂ මණ්ඩලය තුල නැහැ. එදා අපේ තාත්තල හදපු ඒ සම්පකාර ව්‍යාපාරයේ සාර ධර්ම ඔය සම්පකාරය හෝ අර සම්පකාර ණය දෙන සමිතිය නැහැ. ඒ නිසා මොකද කරන්නේ? අධ්‍යක්ෂක මණ්ඩලය පත්වෙනවුන් මේ ඉන්න දේශපාලන ව්‍යාපාරයේ ওই සියලු දෙනා උන්ගේ ආශිර්වාදයේ මද අර මිනිසුන්ගේ සල්ලි ටික හොරකම් කරනවා විනාශ කරනවා ඒක තමයි වත් එකතර සනස සමිතියට උනේ ඔය වත් එකතර සනස සමිතිය ඒ මිනිසුන්ගේ දුක් ගැනවිල්ල කෝටි 75ක් මිනිසුන්ගේ ඒ තැන්පත් කරුවන්ගේ සල්ලි ගසා කාලා තිබ්බා ඒ මිනිසු ඒ තමන්ගේ දුක අපේ රටේ මාධ්‍ය හරහා කියන්න උත්සාහ කළා හැබැයි මේ මිනිසුගේ දුක මේ මාධ්‍ය හරහා ගියේ නෑ රටට ඒ සම්පක
සනසෙන් දෙනව මාධ්‍යයට තියෙනව ඇඩ්වර්ටයිස්මන්ට් වලට සල්ලි හම්බෙන. මම මේ ඇත්ත කියන්නේ. ඇත්ත කතන්දරය කියන්නේ. ඒ නිසා ඒවා කියේ නැහැ. ඊට පස්සේ තමයි මේ මිනිස්සු අපි හොයාගෙන ආවේ. මේ මාව වටකල සහෝදරයා හොයාගෙන ආවේ. අන්න ඊට පස්සේ තමයි අපි මේ මිනිස්සුට කිව්වා ඔබේ ඔබේ ඇත්ත දුක් ගැනවිල්ල මේ රටේ මාධ්‍ය ගන්නෙ නැහැ. ඒ කියන්නේ ඒ ඒවා කොතනකවත් යන ඒ වුමනාව අපේ රටේ ඉතුරු වෙලා නැහැ. ඒ පොඩි මිනිහා වෙනෙන් අසාදාට ලක් වෙලා හිටු මිනිහා වෙනුවෙන් වග කියන තැන් හොයන්න එපා උගුරු. හැබැයි ඒ සටනක් විදිහට මේක කළොත් ඕගලන්ට පුළුවන් මේක අඩුම ගානේ රටට කියන්න. ඊට පස්සේ තමයි පළාත් සභාව ළඟට ගෙනල්ලා අර ලොකු පිකට් එකක් ගෙනල්ලා අර වීදුරුව කඩාගෙන පළාත් සභාව ඇතුළට එන්න සැලැස්සුවේ. අන්න ඊට පස්සේ තමයි රටට ගියේ. ඒ වෙලාවේ වත්තකදෙන සනස සමිතිය ඇති වෙච්ච තත්ත්වයක් එක්ක මේ රටේ තැන්පත්කරුවෝ රටේ අර තමන්ගේ තැන්පත් මුදල් ටික ආපහු ගත්තනම් මං කීතන්නේ ඒ මිනිස්සු බේරෙනවා. පිරිසක් ගත්තා, සල්ලි ගත්තා. හැබැයි දැන් මොකද වුනේ? වත්තකදෙන සනස සමිතිය ආදර්ශය ලැබුවා අර අනිත් සමිතිය වල අධ්‍යක්ෂක මණ්ඩල. දැන් කොහෙද ප්‍රශ්නේ තියෙන්නේ? අද සම්පකාර ණය දෙන සමිති භාගයකට වැඩිය අරාජික වෙලා තැම්පත් කරුවන්ගේ සල්ලි ටික ගසා කාලා තියෙනවා. සමාජිකත්වයේ සල්ලි ගසා කාලා තියෙනවා. දැන් එනවා නීලම් මහර සනස සමිතියෙන් අපි හොයාගෙන. ඊට පස්සේ එනවා ගල්කිස්සේ වටරප්පල සනස සමිතියෙන් හොයාගෙන. අන්න එනවා කොටිකාවත්තේ මුල් ඇරියාවෙන් එනවා. කොළන්නාවෙන් එනවා. සියලු දේ අරාජික වෙලා තියෙනවා. කවුද වග කියන්නේ? කවුරුකත් ඉන්නවද? විෂය බාර අමාත්‍යවරයෙක් ඉන්නවා පළාත් සභාවේ වග කියනවද? නැහැ. සම්පකාර කොමසාරිස් කෙනෙක් ඉන්නවා වග කියනවද? නැහැ. ඇයි? හැදිලා තියෙන්නේ මේ අවුරුදු 70ක් ඉස්සරහට ආපු අර දේශපාලනේ ඒ දේශපාලන පැලැන්තියේ එතන ඉන්න හිටියයි ඕ එතන ඉන්න හොඳ මිනිසුන් නෙමෙයි මේ කියන්නේ තාමත් ඉන්නවා මේකේ මේ පිරිසුදු මිනිසුන්නේ ජනතා විමුක්ති පෙරමුණේ විතරක් නෙමෙයි ඒ පක්ෂවල හොඳ මිනිස්සු ඉන්නවා නමුත් මේකේ බහුතරයක් ඔය දේශපාලනය තුල ඌරගෙන කන්න තැනට ඒ දේශපාලනය පත් කරගෙන තියෙන්නේ ඒ නිසා මේක එක තැනකින් ලැහන්න පුළුවන් එකක් නෙමෙයි එක තැනකින් මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් එකක් නෙමෙයි අන්න ඒකට තමයි මේකේ සම්පූර්ණ සමාජ වෙනසක් සමාජ පරිවර්තනයක් රටකට අවශ්‍ය. ඒකට අර ජාතික විද්වත් සංවිධානයේ වගේ දෙයක් නායකත්වය දෙනව නම් ඒකට අපේ ආශිර්වාදය දෙන්න ඕන. මොකද මම විශ්වාස කරනවා ඒගොල්ලන්ට ඒ උමනාව හැදිලා තියෙනවා. ඒ නිසා ඒ ඇත්ත උමනාව සහිත මේ කටයුතු කරන නිසා ඒකත් එක්ක පෙළ ගැහෙන්න පුළුවන් අපි විශ්වාස කරන්නේ. ඒ නිසා අන්න එවැනි වෙනසක්කට යන්න ඕන. ඒ වෙනස අවුරුදු 70ක් තිස්සේ අපේ රටේ ජනතාව ලබලා නැහැ. ඒක හරියට කිව්වොත් එහෙම මේ ওই අවුරුදු 70ේ ওই දේශපාලන ගමනේ පස්සේ ඇති වෙන සනීපය අපේ රටේ ජනතාව විඳලා නැහැ. අන්නේ සනීපය තමයි ජනතාවට විඳින්න සලස්වන්නේ. ඒක හරියට නිකන් අර ඇන්ටන් චෙකොක්ගේ කෙටි කතාවක තියෙනවා ඒ ඇන්ටන් චෙකොප්ගේ කෙටි කතාවේ තියෙන්නේ අර ටයි එකක් දාගෙන ඉන්න හාදේ ඌට අනේක අහනවා උඹ මොකද බං ওই ටයි එක බෙල්ලේ බඳින්නේ කියලා. ඇත්තම ওই ටයි එක මමත් බඳින වෙලාවල් තියෙනවා. මමත් ওই ටයි එක පළඳින වෙලාවල් තියෙන අවශ්‍ය අවස්ථාවලදී. මෙතනත් ඕන තරම් ඉන්න ওই ටයි එක පළඳින අය. එහෙනම් මේ කරන්නේ ටයි එක පළඳින අයට අපහසයක් නෙමෙයි. එක චෙකොප්ගේ කෙටි කතාවේ තියෙන කතන්දරේ මම මේ කියන්නේ. අර ටයි එක පළඳින ඉන්න කෙනාගෙන් අනේක අහනවා උඹ මොකද ඔය ටයි එක පළඳින්නේ කියලා. ඔය ටයි එකෙන් ඇති වැඩේ මොකද්ද කියලා. ඔය ටයි එකෙන් තියෙන ප්‍රයෝජනේ මොකද්ද කියලා අහනවා. ඊට පස්සේ අර ටයි එක පළඳින කෙනා කියනවා මේ ටයි එක ගලවලා දැම්මට පස්සේ මාර සතුටක් සැබක් දැනෙනවායි කියලා. මාර සැහැල්ලුවක් දැනෙනවයි කියලා.
टाइम टाइक दाने कटी दंड उदे दागे गेलगोट बसत मई सनीप टाइक गेलगोट बसत मई सनीप मंग विश्वास अपेरटे जनता तोकतम विलाती अपेरटे जनता मे अवृद्ध हेत्तावे अतुल मे टाइक दागे ओय सिलनीप टाइक ओय एजाप टाइक ओय खलवन टाइक दागे बिल्ल हीर विलाती टाइक गलवे गलवगल पुलवे अवसर तम एट मे मुकदमे अभी बिल्ल दागे हिटी तेरी ऐसा ओय टाइक गलवंडोनी दी रटट रटे जनता सनीपे दी मंगिदी उन्नोक विंडोनी अपे रटट अरे ऐसा अभी और दंग टाइक दागे बिल्ल हीरक नीने ऐसा जनता पुलम वंडोने जनता एकराशि कर गंडोने जनता मेदिहत कर गंडोने जनता नायक जनता नायकत्व दिंडोने ओय औदू हेत्व दागे इन टाइक गलवन ओय कोलपाट वेवा नीलपाट टाइक वेवा दंग ओके बेल हीरक तीन ओके वेदना वक् ऐसा ओय वेदना वे गलोला ओय वेदना वे मिदेन ए संधा एतटम रटे जनता एक सदा महारल निर्माण भी युतुतीन ये रल निर्माण कल हे अपीटम तमय विनके निशा ये सदा अभी विश्वासगण अभी सामाजिक लुक कार्य भार्य आगतीन अभी सामाजिक लुक वेडत्तीन ये विनुविंग अधिष्ठानशीली महारगम जनता एक एकतु करगन्न महारगमन जनता ये सदा क्रियाकारी वैद्रियट गन्नाट शक्ति धैर्य प्रार्थना करमीन मगे कथावा संकन्न उपशील नाट जय।